පසුගිය කාලයේදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවස්ථාවලදී එම වෑන් රථවල රියදුර ලෙස කටයුතු කළ බව කියන අයකු මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ඔවුන් මාධ්‍ය හමුවට රැගෙන ආවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු වෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. බේරන්න සිදු වුණා. සුදු වෑන්ෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා. මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා. මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළ දැම්මා. දාලා මාව මෙහෙම දෙකට නැමුවා. වාහනේ ඇදුනා. කෝල්ස් ගත්තා සර් අපි බඩු කෑල්ල ඉස්සුවා කියලා. රෑමට කතා කරා. කතා කරලා කිව්වා උඹව අපි ගත්තේ මරන්න කිව්වා. උඹ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නේ? මොකටද හේතුව මන් දන්නේ? ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරදක්. පැහැර ගන්නා පුද්ගලයන් ආහාර සඳහා කිඹුලන්ට ලබා දෙන බව මෙම මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා හඳුන්වා දුන් අනෙක් පුද්ගලයා ප්‍රකාශ කළා. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදු ඈන් එක. ඒ සුදු ඈන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. බොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණරාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ග්‍රහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. ඒ ගෙනියන්න කලින් බොඩියක සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට පළනවා. පළන ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. සුදු වෑන් එකේ හිටන් දෙයලා මා උස්සයි ඇයි දන්නෙත් නෑ. මේ ස්ථානය තමයි වදකාගාරේ පවත්වාගෙන ඉන්නේ. මේ ස්ථානයේ තමා 2007-08-09 සුදුවැන් සංස්කෘතිය ඒ ප්‍රදේශයේ කරගෙන ගියේ. රඳවා තිබ්බේ කොහොමද? හැමදේම මට කියන්න පුළුවන්. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා. මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පුද්ගලයන් දෙදෙනා ව්‍යාජ රැවුල් යොදා ගනිමින් ඊට සහභාගී වූ බව ප්‍රකාශ කෙරුණා. කෙසේ වුවද ඔවුන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.